ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත එක් දිනකදී වාර්තා කළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළට අකණ්ඩව 3000 ඉක්මූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනෙත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ආසන්නයට අලුත් අවුරුදු කොවිඩ් පොකුරත් ලක්ෂය ඉක්මවයි එළඹෙන 14 වෙනිදායින් පසු සංචරණ සීමා ඉවත් කරනවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළි කරයි මහා වැසි තව දුරටත් ජලාශ කිහිපයක වාන්දොරුනුත් විවෘත කරයි දෙවනගල පස්කන්දකට යට වූ එකම පවුලේ සිව් දෙනා අතරින් දියණියගේ මල සිරුර සොයාගනී. හැටන් ප්‍රදේශයේදී පොලිස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. නිලධාරියෙකු මරුට තවත් පිරිසකට තුවාල. නෞකාවේ ගින්න ගැන සොයන්න ජනපති කොමිසමක් පත් කරන්න. වරාය පොදු සේවක සංගමයේ ජනපතිගෙන් ඉල්ලයි. මෙතෙක් අනුමත නොකළ කොවිඩ් මර්ධන එන්නත් මිලියන 300ක් ඉන්දියාව ඇනවුම් කරයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ සිදු වූ නායෑමකින් එකම පවුලේ සිව් දෙනෙක් අතුරුදන් වී තිබෙනවා. ඒ අතරින් දියණියගේ මළසිරුර අද පෙරවරුවේ සොයා ගැනීමට හැකි වුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අකණ්ඩව ඇදහැළෙන අධික වර්ෂාව සමග රටේ විවිධ ප්‍රදේශවල ගම් වතුර නායෑම් ඇතුළු ආපදාවන් රැසක් පිළිබඳ වාර්තා වනවා. මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හැකි අතර බස්නාහිර සබරගමුව වයිඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර මන්නාරම සහ යාපනයේ දිස්ත්‍රික්කවලත් අද දිනේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අකණ්ඩව ඇදහැළෙන අධික වර්ෂාවත් සමග මාවනැල්ල දෙවනගල පිටවල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් එම පස්කන්දට යට වී තිබෙනවා. මෙම නායෑම සිදුවන අවස්ථාවේදී මව පියා සහ එම පවුලේ දරුවන් දෙදෙනා නිවසේ සිට ඇති අතර මේ වන විට එක් කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 බලසේනා ප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බටපිරිස් මේ වන විට මෙම පවුලේ සමාජිකයන් සොයා ගැනීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා. මේ අතර හැටන් දික්කොයේ මූලික රෝහලේ සිට මඩකලපු ඔට්ටමාවඩි දක්වා COVID-19 ආසාදිත මෘත ශරීරයක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එහිදී ආරක්ෂාවට ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පොලිස් නිලධාරීන් 3 දෙනෙක් රියදුරු සහ COVID ආසාදිතව මියගිය තැනැත්තාගේ ඥාති පිරිසක් තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග ධාවනයේ වෙමින් තිබූ මෙම වෑන් රථය ලිසා ගොස් මාර්ගයේ නිවතට පැන අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සීතාවක පඤ්ඤාගුල ප්‍රදේශයේ කිරියතුල කන්ද නායෑම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 100ක පමණ ජනතාව අවතැන් වී තිබෙනවා. මෙම නායෑම හේතුවෙන් පානීය ජල ව්‍යාපෘතිවල ජල නල කිහිපයක්ද කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගිංගගේ ජල මට්ටම ඉහළ යාම සමග හිනිදුම ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසකටම ගම් වතුරෙන් බාධා එල්ල වුණා. ගාල්ල ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබූ අතර මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි බලපෑම් ඇති වුණා. වර්ෂාව සමග ඇතිව ඇති තද සුළං තත්ත්වයේ හේතුවෙන් ගාල්ල මුහුදු තීරයේද අද පෙරවරුවේ රළු ස්වභාවයක් ගෙන තිබුණා. හොරණ ප්‍රදේශයේ මාර්ග රැසක් ඊයේ සිට ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග හොරණ වගවත්ත ප්‍රදේශය අද උදෑසන දිස් වූ ආකාරයයි මේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරියංකුල්ලි පුලච්චිකුලම් බත්තුලෝය ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගම් වතුරට කොටුව ජීවිත අවදානමට මුහුණ දී සිටි පවුල් 10කට අයත් කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් වුණා. කොළඹ වැල්ලම්පිටිය කොළොන්නාව කැලණිමුල්ල සේදවත්ත වෙලේවත්ත වෙන්නවත්ත මෙගොඩ කොළොන්නාව ඇතුළු කැලණිගම් මෙටියාවතී පහත් බිම් රැසක් ගම් වතුර හේතුවෙන් දැඩි අවදානම් තත්වයකට ලක්ව තිබෙනවා. කැලණි ගඟ පිටාර මට්ටමට ඉතා ආසන්නයේ පවතින අතර කැලණිමුල්ල ප්‍රදේශයේදී ගඟ පිටාර ගැලීම ඊයේ හවස ආරම්භ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. कासलरी सह मऊसा के जलपोषक प्रदेश वलटेहरण अधिक वर्षावत् समग विमल सुरेंद्र जलाशयद ये रात्रिय सिट वाण देमी मठ पटान गेनेति यात्र लक्षपान जलाशयद एक वाण दोरटुवाक मेवन विट विवृत करते बेनवा. ඉහළ කොත්මලේ ජලාශයේද එක් වාහන දොරටුවක් ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා. බගවන්තලාව මහ එළිය රක්ෂිතයට ඇදහැරුණු අධික වර්ෂාව සමග කෙසල්ගමු ඔයද පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණා. මහවය ද්‍රෝණියේ ඉහළ සහ පහළ දහරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග අලව්ව දිවුලපිටිය මීරිගම පන්නල වෙන්නපුව මීගමුව කටාන සහ දංකොටුව ප්‍රදේශවල මහවය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගම් වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. කළුගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග හොරණ අගලවත්ත ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසකට මේවන විට බලපවත්නා ගම් වතුර තත්වය ඉදිරියටත් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අත්තනගලුවේ කැලණි ගඟ නිල්වලා ගඟ සහ මහවැලි ගඟ ඇතුළු ගංගා කිහිපයකද ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට සැලකිය යුතු මට්ටමේ ගම් වතුර තත්වයකට ලක් වෙලා තියෙන කළු ගඟ කැලණි ගඟ සහ අත්තනගලුව වල ඔය කියන නිර්දේශික ප්‍රදේශයේ පිහිටි ගංගා ද්‍රෝණිය වලට ඊයේ මැදම රාත්‍රිය සිට අද උදෑසන දක්වා සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා සමහර ස්ථානවල. මේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 48ක් පිළිබඳව ඊයේ දින වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1656ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 48ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ මරණ පසුගිය මැයි මාස 11 වනදා සිට ජූනි මාස 3 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 23 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 25 දෙනෙකුද ඇතුළත්. ඉන් පුද්ගල මරණ 18ක් නිවසේදී සිදුව ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 29ක්. එසේම රෝහල්ගත කරන අවස්ථාවේදීද එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1656ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 3410 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතයින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 602ක්. ගම්පහෙන් 151ක්, කළුතරින් 538ක්, ගාල්ලෙන් 276ක්, මාතරින් 45ක්, හම්බන්තොටින් 58ක් රත්නපුරින් 268ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 93ක්, මොණරාගලින් 20ක්, බදුල්ලෙන් 61ක්, නුවරඑළියෙන් 237ක්, මහනුවරින් 153ක්, මාතලෙන් 78ක්, මඩකලපුවෙන් 104 දිනකුද වාර්තා වී තිබෙනවා. අම්පාරෙන් 49ක්, ත්‍රිකුණමලෙන් 41ක්, අනුරාධපුරෙන් 80ක්, පොළොන්නරුවෙන් 66ක්, කුරුණෑගලින් 302ක්, පුත්තලමෙන් 41ක්, වවුනියාවෙන් 18 දිනකුද වාර්තා වී තිබෙනවා. මන්නාරමෙන් කොවිඩ් රෝගීන් 4 දිනක වාර්තා වී ඇති අතර මුල්තිව් දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් රෝගීන් 12 දිනක වාර්තා වී තිබෙනවා. කිලිනොච්චියෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 39 දිනක වාර්තා වී ඇති අතර යාපනි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 62ක්. ඒ අනුව පසුගිය අප්‍රේල් මාස 15 වනදා සිට මේ දක්වා අලුත් අවුරුදු කොවිඩ් වකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ්‍ය සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද සටහන් වන්නේ 1,99,254ක් ලෙසයි. මේ සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසුව අපිට මේ රෝගීන් තත්ත්වය ඉතාම අවම තියෙන තත්ත්වයේ තිබුණු කාල සීමාවේ මෙන්ම නිදහසේ යෑමට තරමට විවෘත වුණොත් මේ කටයුත්තේදී අපි සියලු දෙනාම වගකීම අපේ අතට ගන්නේ නැත. අපි හැසිරුණොත් ආයෙත් මේ රෝගීන්ගේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම දක්නට සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවේදී අපි මේ වන විට දිනකට රෝගීන් 3000ක් පමණ බලාපොරොත්තු වෙනකොට අපිට සිද්ධ වෙනවා දල වශයෙන් ඒ වාගේ 10 ගුණයක්වත්, මොකද රෝගියෙක් දින 10ක් රෝහලක සිටිනවාය කියලා කල්පනා කරොත් 10 ගුණයක් එවත් ඇඳන් 30000ක් පමණ අපිට සූදානම් කරලා තියාගන්න. මේ රෝගීන් සංඛ්‍යාව 4000ක් දක්වා වැඩි වුණොත් මම නැවතත් කියනවා වැඩි වෙනවාය කියන එක නෙවෙයි. එහෙම අපි එස්ටිමේටුවක් කරලත් නැහැ. ඒ තත්ත්වයේ යටතේ සමහර විට අපිට ඇඳන් 40000ක් අවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයකදී ඒකට අවශ්‍ය කරන සේවකයන් සපයා ගැනීමේදී අපිට සේවකයන්ව ඩෙවලොප් කරලා යම්කිසි මේ වෛද්‍ය නිලධාරියෙක් හදන්න, හෙද නිලධාරියෙක් හදන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ අනෙකුත් සේවාවන් වල සිටින සෞඛ්‍ය සේවකයන් මේ සඳහා යොදවන්න. ඒ හරහා අපේ අනෙකුත් සෞඛ්‍ය සේවාවන් වලටත් බලපෑමක් ඇති වෙනවා. දේශ විමුක්ති ජනතා පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලඥයෙකු හා හිටපු නායකයෙකු ලෙස කටයුතු කළ PM පොඩිඅප්පුහාමි මහතා කොවිඩ් වෛරසය ආසාදනයේ වීමිය ගොස් තිබෙනවා. 1980 වර්ෂයේ අවසන් භාගයේදී දේශ විමුක්ති ජනතා පක්ෂයට සම්බන්ධ වූ ඒ මහතා 2015 වසරේදී පක්ෂ දේශපාලනයෙන් ඉවත් වූ බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් පුද්ගලින් 23 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශය කටයුතු කර ඇත්තේ. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලයන් 501 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 38943 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. එක්ස්ප්‍රස් පර් නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා වරාය පොදු සේවක සංගමයේ විසින් ලිපියක් යොමු කර තිබෙනවා. MV එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් සොයා දඬුවම් පැමිණවීම සහ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදුවී ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කර ගැනීම මෙන්ම අගතියටපත් පාර්ශවයන් සඳහා වන්දි ලබා දීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදු කළා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලතී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි. ඒ අනුව මාස 3ක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රධාන නිලධාරියාගේ ප්‍රකාශය තීරණාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ වන විට ප්‍රකාශ 16කට ආසන සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මෙම නැවෙහි කපිතාන්වරයා, ඉංජිනේරුවරයා, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු පිරිසගේ සාක්ෂි අතරම විශේෂයෙන්ම නැවේ චීෆ් ඔෆිසර් එහෙමත් නැත්නම් ප්‍රධාන නිලධාරියන තැනැත්තාගේ ප්‍රකාශය දින දෙකක් තිස්සේ සටහන් කර අවසන් කරනු ලැබුවා. මොහුගේ ප්‍රකාශය ඉතාම වැදගත් ප්‍රකාශයක් වෙනවා. එයට හේතුව මොහු නැවෙහි මෙම බහාලුම් ප්ලෑනය එසේ ත්‍රමෙතරම් බහාලුම් සැලැස්ම පිළිබඳව වගකියයුතු පුද්ගලයා. ඒ අනුව මෙම රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් කන්ටේනර් තැබූ ස්ථාන ඒ වගේම ඊට උඩින් සහ දෙපැත්තෙන් තැබූ අනිකුත් කන්ටේනර් මේ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නු ලැබුවා. තවදුරටත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. දැනට පනවා ඇති සංචරණ සීමාවලට අවනතව කටයුතු කළහොත් එළඹෙන 14 වෙනිදායින් පසුව රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා මේ මාස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. එලෙස සංචරණ සීමා පැවතියද කොළඹට පැමිණෙන වාහනවල නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. දිනපතා මෙලෙස පැමිණෙන වාහන පොලිසිය විසින් පරීක්ෂා කරන අතර පරීක්ෂා කළ බවට සහතික කරමින් ස්ටිකරයක් ඇලවීමේ වැඩසටහනක්ද ආරම්භ කළා. කොළඹට ඇතුළු වන රථවාහන සඳහා ස්ටිකර් ඇලවීම ස්ථාන කිහිපයකදී අදත් සිදු වුණා. අවිස්සාවේල මාර්ගය ඔස්සේ කොළඹට ඇතුළු වන සියලුම රථවාහන බලපත්‍ර පරීක්ෂා කිරීම සහ අද දිනට නියමිත කොළ පැහැති ස්ටිකරය ඇලවීමද සිදු කෙරුණා. මේ අතර පනවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුළ පුද්ගලයන් 975ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 22950ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. සුපුරුදු පරිදි ඊයේ දිනේ සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. කොළඹ නගරයට ඇතුළු වන වාහන පිළිබඳව වාහන 59000 280ක් ඇතුළත් කර තිබෙනවා. කොළඹ නගරයට ඇතුළු වාහන සංඛ්‍යාව 3000කින් හෝ 4000කින් පමණ අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙමෙහිම අද දිනේ ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ලබන 14 වෙනිදා දක්වා මේ ආකාරයට කටයුතු කළහොත් රට විවෘත කර සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ඊට අනුගත නොවී විවෘත කර තිබූ මීගමු ප්‍රදේශයේ වෙළඳසැල් වසා දැමීමට පොලිසිය පියවර ගත්තා. සංචාරණ සීමාව ඇතුලේ අරින්න බෑ. ඔයාලා කඩේ ඔයාලා ගාවිලා පොත්තාප්පුවක් නේ. කරුණාකරලා මේක වහන්නකෝ. කයිමේ ඇරලා තියෙන්නේ. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට අවසර පත්‍රයක් ලබාගෙන එළවලු අලෙවි කරන බවට පවසමින් කටුවපිටිය ප්‍රදේශයේ එකම මාර්ගයක වරින් වර ධාවනය කළ ජීප් රථයක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. රටක් ව්‍යසනයට පත් වූ විට එමගින් දේශපාලන වාසි ලබා නොගත යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අද කතා වෙනවා මේ නැව පිටිපස්සේ තියෙන දේශීය ආයෝජකයා එහෙම නැත්නම් දේශීය නියෝජිතයා පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවා කියන කාරණේ. මේවා එක්තරා විදිහක හරි කනගාටුදායක දේවල්. මේ මුහුත වෙනකොට එක පැත්තකින් කොරෝනාව සංගතය ඒක අතිශයින් දේශපාලනීකරණය වෙලා ඇමතිවරු මේ වෛද්‍ය ප්‍රතිකාර කියන්න පටන් අරන් තියෙනවා. වෛද්‍යවරු කියන දේවල් කියන්න ඕන දේවල් දේශපාලනඥයෝ කියන්න පටන් අරන් තියෙනවා. නිලධාරීන් එක එක දේවල් එක එක වෙලාවට කියනවා. රට යම් බරපතල ව්‍යසනයකට පත් වෙලා තිබෙනවා. ජනගහණයෙන් 10%කට තාම දීගන්න බැරි එන්නත අපට රටක් ව්‍යසනයට පත් වුණාම මේක දේශපාලන වාසි දාරකද මේක නෙවෙයි රටක් විදියට බලන්න අවශ්‍යයි. ඉතින් මම පෞද්ගලිකව හිතනවා මේ තාමත් ප්‍රමාද වැඩි රටේ දින දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා පොදු ප්‍රතිපත්තිමේ දේශපාලනමේ තීරණ ගන්න අවශ්‍යයි. මේ අතරතුරේ විශේෂයෙන්ම මේ සාකච්ඡා කළ යුතු වැදගත් කාරණාවක් තමයි මෙරට අධ්‍යාපනය අද බෙමින් තිබෙන්නේ මොකක්ද? මේ වෙනකොට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටිලා, උසස් අධ්‍යාපනය බිඳ වැටිලා, විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්නට බලාපොරොත්තු වෙන වර්ෂ 3ක ළමයි ඇතුල් වෙලා ඇතුල් වෙන්න බැරුව බලාගෙන ඉන්නවා. जगत् परिसर दिनය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්නයි. මානව සහ සත්ව ප්‍රජාවගේ පැවැත්මට උපකාර වන පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමේ වගකීම අද වන විට බොහෝ දෙනා අතින් ගිලිහි ගොස් අවසන්. ඒ හේතුවෙන් පරිසරයට මානවයාගෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා ලෝක ප්‍රජාව පෙළඹවීමට 1972 වර්ෂයේදී පරිසර දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පරිසර පද්ධතියගත් කල මානවයාගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයයි. ඉහළ ජෛව විවිධත්වයක් සහිත අප රට මේ වන විට පරිසරය සුරැකීමට අදාළ මාතෘකාවේදී යම් පසු බෑමකට ලක්ව තිබෙනවා. ඒ පසුගිය කාල වකවානුව තුළ රටේ විවිධ ප්‍රදේශවලින් පරිසර හානීන් වාර්තා වීමත් සමගයි. මෙරට කඩුලාන පරිසර පද්ධතිය, තෙත්බිම් පරිසර පද්ධතිය මෙන්ම වනාන්තර පරිසර පද්ධතියද දැඩි ලෙස බලපෑමට ලක්ව තිබෙනවා. ඊට ආසන්නතම සිදුවීම වන්නේ මෙරට සාගර පද්ධතියට මේ වන විට සිදුව ඇති හානියයි. පරිසර පද්ධතින් ආරක්ෂා කිරීමට කොතෙකුත් නීති සම්පාදනය කළද අද වන විට ඒවා ක්‍රියාත්මක නොවීම හමුවේ රටේ පරිසර පද්ධතින් අනාගත පරපුරට ඉදිරි වේද යන සම්බන්ධයෙන් පවතින්නේද ප්‍රශ්නාර්ථයක්. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.